කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අපි දෙන්න අද ගෙදර නිසා පොඩි වටයක් දාන්න තීරණය කරා. ඇත්තම කිව්වොත් එහෙම ගෙදර ෂූරැක් එකට වඩා කේසරගේ ගොඩක් පාවිච්චි කරන ගොඩක් වෙලාවට පාවිච්චි කරන ෂූස් තියෙන කායකේ. එයා ඉතින් අදාළ තැනට ගිහිල්ලා ඔන්න ඉතින් ෂූස් දාන එක තමයි දැන් කරන්නේ කායක ඇතුළේ ඉඳගෙන. ඇත්තම කතාව අපි දෙන්නට ෂොපින් කරන්න එහෙම ලොකු උමනාවක් තිබ්බේ නැහැ. මොකද විශේෂයෙන් එහෙම ඇඳුම් ගන්නවත් එහෙම උමනාවක් තිබ්බේ නැහැ. ඉතින් අපි දෙන්නට පොඩ්ඩක් හිතුණා ගෙදර ඉන්න නිසා ඇවිදින්න ඕනි කියලා. ඔන්න ඉතින් කමක් නැහැ ෂොපින් පාරක් දාමු කියලා දෙන්න කතා වෙලා මුලින්ම ගියා පළවෙනි තැනට. ඉතින් මේ ෂර්ට් එකට මං හරි ආස හිතුණා. ඉතින් ඒක නිසා මං කොයික ට්‍රයි කරලා බලන්න කියලා. එයත් ඒකට ආසයි. ඉතින් ඒක හරි ගියා. ඇත්තම කතාව මෙතන මට නම් මොකුත් තිබ්බේ නැහැ. ඇත්තටම මට මොකුත් තිබ්බේ නැහැ. ඉතින් ඇවිදලා හරි ගියේ නෑ එකක්වත් මට. ඉතින් කේසරිට තමයි හරි ගියේ. ඔන්න ඉතින් අපි දෙන්න ඇවිදලා 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 ගිහිල්ලා එතනින් එයාට විතරක් ෂර්ට් එකක් ගත්තා. එතන මට මොකුත් තිබ්බේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි දෙන්න ආයෙත් පිටත් වුණා. දැන් දෙකකට ගියා. ඒ දෙකේ වීඩියෝස් නම් මම ගත්තේ නැහැ. මට ගන්න හම්බුනේ නැහැ. ඔයාට නිදිමතයිද? කොච්චර නිදිමතයිද? කොච්චර නිදිමතයිද? ගොඩක්ද? ඊට පස්සේ අපි දෙන්නා CCC එක පැත්තට ගියා. මොකද පොඩි බඩගින්නක හිටියා. අපි දවල් දෙකා මාරට විතර වගේ තමයි ගෙදරින් පිටත් උනේ. හැබැයි ඒ වෙද්දී අපි උදේට විතරයි කාලා හිටියේ. දවල්ට කෑවේ නැහැ. ඒක නිසා මොනා හරි කන්නත් බලාගෙන අපි ගියා එතනට. මිනිසෝ එක පැත්තට ගියා යුනිකෝන්ස්ලා ඉන්නවද බලන්න. යුනිකෝන්ස්ලා නම් හිටියේ නැහැ. හැබැයි මට කේසරගේ යාළුවෙක් හම්බුණා. මේ ඉන්නේ. මේ ඉන්නේ ඔයා. එයා නෙමෙයි යාගේ යාළුවෙක්. හරිද? එතනදී අපි දෙන්නට අපි දෙන්නගේ චූටි ෆෑන්ස්ලා වගේක් හම්බුණා. ඉතින් යාළුවට ෆොටෝස් ගන්න ඕනේ කියලා අපි ඒගොල්ලොත් එක්කත් ෆොටෝස් ගහලා එතනින් පිටත් වුණා. ඉතින් අපි මේ යුනිකෝන්ස් ලව හොයන ගමන් තමයි ඉන්නේ. මගේ ගාව යුනිකෝන්ස් ලගේ කලෙක්ෂන් එකක්ම තියෙනවා. ඉතින් ඒ ඔක්කොම කේසර අරන් දීපුවා. එයා අනිවාර්යෙන් මට චූටියෙක් කෙනෙක්ව හරි අරන් දෙනවා. ඉතින් මෙතන මට ඕන ජාතියෙක් කෙනෙක් හිටියේ නෑ. හැබැයි මං වගේ කෙනෙකුයි කේසර වගේ දෙන්නෙකුයි නම් හිටියා. මේ ඉන්නේ මං වගේ කෙනා. අහිංසක මාවල් වන්න එතකොට මේ ඉන්නේ මං
ඉතින් අපි දෙන්නට මං කිව්වනේ පොඩි බඩගින්නක් තිබ්බා. සීසීසී එකේ ෆුඩ් කෝට් එකට ගිහිල්ලා වටයක් කැරගෙනා මොනවද කන්නේ කියලා බලලා ලොකු බඩගින්නක් තිබ්බ නිසා පැස්ටයි රයිසුයි තමයි ගත්තේ කන්න. මම ඉතින් රස පරීක්ෂකනේ. මම යාගන්න කෑමකිනුත් කනවා, මගේ කෑම එකත් කනවා, ඔක්කොම කාලා 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 බඩ පුරව ගන්න. ඊට පස්සේ බ්ලූබෙරි සෝබට් ටිකයි ස්ට්‍රෝබෙරි මොජිතෝ එකයි ගත්තා. දෙකින් රස වැඩිම මොකද්ද කියලා තමයි කේසරමේ ට්‍රයි කරලා බලන්නේ. හැබැයි දෙකින් ඇත්තටම රස ස්ට්‍රෝබෙරි මොජිතෝ එක. ඒක මාරම රසයි. ඔගොල්ලෝ ට්‍රයි කරන්න ගියපු වෙලාවක කාලේ ඉවර වෙලා ඔක්කොම කරලා ටයිම් එක බලද්දී 5:05 විතර ඇති. ඉතින් ෆිල්ම් එක මං හිතන්නේ 3:45 පටන් ගන්න තිබ්බේ. ෆිල්ම් එකක් බලන්න යන්නත් ඉතින් ගොඩක් වෙලා ඉන්න වෙන නිසා අපි දැන් හැම මෙතනින් පිටත් වුණා. ඊට පස්සේ හයිඩ් පාර්ක් එකේ සුපර් මාකට් එකට ගියා ගෙදර පොඩි බඩු වගේක් ගන්න. එහෙමම ඒ ටිකත් අරගෙන ගෙදර ආවා. ආයිත් වගේ ආදි බ්ලොග් එක කරගෙන එන්නම්. එතකම් පරිස්සමට ඉන්න.